පිංගුතුනේ බණපදයක් ඇසීමේ වටිනාකම මේ ධර්මයේ ලෝකයාට අහන්න සැලැස්සීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල වැඩ සිටිද්දී උන්වහන්සේ ලෝකයේ දිහා බුදු ඇසින් බැලුවා මේ ධර්මේ නම් පරම ගහම්බීරයි හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් තුලමයි ජීවත් වෙන්නේ කෙලෙස් වලින්මයි සතුට හොයන්නේ පංච කාමයන් ඔස්සේමයි ඉන්ද්‍රියම් පිනවන්න මේ සත්වයන් හැම වෙලාවෙම ඒ අරමුණු පසුපසමයි මේ සත්වයන් දුවන්නේ මෙවැනි පරම ගහම්බීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ කියලා උන්වහන්සේගේ හිතේ මේ මිනිස්යාගේ කෙලෙස්වල ස්වභාවය දකිද්දී සිතුවිල්ලක් ඇති වුණා. ඒ සිතුවිල්ල උන්වහන්සේගේ හිතේ උපදිනවා සමගම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් පෙනී ඉඳලා ආරාධනයක් කරා නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුණොත් මේ ලෝකයාම නැසීයාවේ වෙනසීයාවේ. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා ආරාධනයක් කරා. එක අපේ බුදුරජාණන් වහන්සේට පමණක් නොවෙයි. මේ විශ්වයේ පහළ වෙන සෑම බුදු කෙනෙකුටම සාධාරණ ලෝක ධර්මතාවයක්. බෝසතාණන් වහන්සේ නමක් පාරමී සම්පූර්ණ කළ දෙව්ලෝ වැඩ සිටිද්දී දෙවියන්මයි ආරාධනා කරන්නේ මහා වීරයන් වහන්ස ඔබ වහන්සේට දැන් කාලයයි. මිනිස් මව් කුසක ගිහින් උපදින්න. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලෝවට වඩින්න කියලා දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි පස්මහා බැලුම් බලලා මව් කුස පිළිසිඳගන්න. ඒ වගේමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් බ්‍රහ්ම ලෝකවලට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනයක් කරනවා තුන් ලෝකයා ගැන මහා කරුණාවෙන් මේ අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරන සේක්වා කියලා ආරාධනයක් කෙරෙනවා. එක ධර්මතාවයක්. මේ ආරාධනය සිදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ කාටද මම මේ ධර්මයේ මුලින්ම දේශනා කරන්නේ කියලා බුදු ඇසින් බැලුවා. ඒ වෙනකොට ආලාර කාලාව කෙලෙස් අඩුවෙන් හිටපු හිත වඩාගෙන ධ්‍යාන වඩාගෙන හිටපු කෙනෙක්. හැබැයි දින හතකට පෙර මියගිහිල් අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට බැලුවා උද්දක රාමකුත්ත කලින් දවසේ රාත්‍රී මිය ගිහිල්ලා ඔහුත් අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා ඊළඟට උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලේ උන්වහන්සේට උපස්ථාන කරපු පස් දෙනා කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාමස්සජී මේ පස් දෙනා ඒ වෙනකොට ඉසිපතන මිගදාය කියන භූමියේ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිටියේ ඉතින් ගුණධර්ම රැකගෙන ඒ අය තවුස්දම් පුරමින් මේ පස් දෙනා එකතු වෙලා ඉන්නවා. මේ පස් දෙනා හොයාගෙන ගිහිල්ලා මුලින්ම මේ අයට ධර්මයේ දේශනා කරනවා මේ අය පෙර පින් ඇති අය මේ අයට අවබෝධ කරගන්න පුළුවන් කියලා උන්වහන්සේට වැටහුණා. ඒ වෙලාවේ උන්වහන්සේ ලෝකයේ දිහා බලලා මේ ලෝකයාම බුදු වැසින් දැක්කේ නෙළුම් විලක් වගේ කියනවා. ඒකේ තේරුම නෙළුම් විලක සමහර මල් තියෙනවා උඩට එන්නෙත් නැහැ. වතුර ඇතුළෙම මේ කුණු වෙලා යනවා. උඩට මතු වෙන්නේ නැහැ. සමහර පොහොට්ටු උඩට මතු වෙලා එහෙමම පොහොට්ටුව විදිහටම පරවෙලා යනවා. සමහර පොහොට්ටු තියෙනවා පිපෙන්න ආසන්නයි. හිරු රැස් වැටිච්ච ගමන් විකසිත වෙනවා. ඒ වගේ මේ ලෝකෙ මිනිස්සු ගත්තා. කෙලෙස් අඩුවයි ඉන්නවා වැඩි අය ඉන්නවා. අල්පරජක්ක මහරජක්ක කියනවා කෙලෙස් අඩුවයි වැඩි අය ඉන්නවා. සමහර අයට කොච්චර මේ ධර්මය ඇහුණත් හිත්තියුම් කරන්නේ සංසාර පුරුද්දක් නැහැ. කෙලෙස් වැඩි. ධර්ම අවබෝධයට හිත යොමු වෙන්නේ නැහැ. හැබැයි මේ ලෝකෙ පින් ඇති අය ඉන්නවා. කෙලෙස් අඩුවයි ඉන්නවා. සසර පුරුදු ඇති අය ඉන්නවා. ඒ අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් පිරිහිලා යනවා. මේ ධර්මය අහන්නව ලැබුණොත් ඒ අය අවබෝධ කරනවා පින් ඇති අය පහළ වෙනවා
අන්නේ වෙලාවේ උන්වහන්සේ උදානයක් පල කර අපාරුතාත්වේ සං අමතස්ස දහරායෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්දං. ඔන්න බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ආයමත් මේ උතුම් ධර්මයේ ලෝකයට දේශනා කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මේම අසත්වා කියලා උදානයක් පල කරා. පිංගතුනි මේ ධර්මයේ අකාලිකයි. එදාටත් අදටත් වර්තමානයටත් පොදු ධර්මයක්. ඒ නිසා අද පවා පිං ඇති අය මේ ලෝකේ පුරා ඉන්නවා. සමහර වෙලාවට අපේ රටේ ඉන්න පුළුවන්. ලෝකයේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න පුළුවන්. සමහර වෙලාවට ඇමරිකාව දිහා එංගලන්තේ දිහා ලෝකෙ කොයි කෙළවරේ උත්තරාත්‍රවේ ගත්තත් මනුස්ස වාසයක් තියෙන මේ ඕනම තැනක පිං ඇති අය ලෝකෙ පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒ අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති පිරිහිලා යනවා. බණපදයක් අහන්න ලැබුණොත් භවිස්සන්ති ධම්ම සංඥාතාරෝ පෙරපින් මතු වෙනවා. අවබෝධ කරගන්න අය පහළ වෙනවා. පිංහතුනි මේ බුද්ධ ශාසනය තුළ සමහර ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ගේ ජීවිත ගත්තෝ ඒ අය මහා පුදුම පෙර පිනකට මේ ධර්මයේ මුණ ගැහිච්ච මහා පුදුමයි ඉන්නවා. සංසාරේ පින තියෙන කෙනාට එක බණපදයක් ඇති පෙරපින් මතු වෙලා එන්න. සමහර වෙලාවට බුද්ධ කියන වචනය ඇහිච්ච සැනින් රජකම අතහැරලා තමන්ම පැවිදි වෙලා කුක්කුසාති රජුරෝ ගැන බහලා ඇති. රාජ්‍ය අතහැරියා. බුදු කෙනෙක් පහළ වෙලා කියලා දැනගත්තට පස්සේ තමන්ම රාජකීය සලුපිලි ඉවත් කරලා කසාවත් ඇඳගෙන තමන්ම තනියම පිටත් වෙලා ගියා හොයාගෙන පාරවල් ගානේ ඇවිදගෙන. තා බුදුහාඳුරු දැකලත් නෑ, බණහලත් නෑ, උන්වහන්සේ ගැන ලොකු දැනුමකුත් නෑ. කොහොම හරි මං හොයා ගන්න උන්වහන්සේ වෙනුවෙන්ම පැවිදි වුණා. ඒ වගේ මහා පිං ඇති අය ලෝකේ ඒ වචනේ ඇහිච්ච සැනින් පින මතුවෙන පිං ඇති අය ඉන්නවා. ඔය වගේ ඔබ අහලා ඇති. එදා වෙළඳාම යනකොට වෙළඳ පිරිසක් එක්ක නැවක් මුහුදුපත් වුණා. එතකොට ඉන්දියාවේ මේ දඹදිවම ඉපදිච්ච කෙනෙක් නෙමෙයි, බුදුහාමුදුරු වැඩ සිටපු කාලේ. වෙළඳ නාවිකයෙක් නාවික පිරිසක් එක්ක යනකොට නැව කුණාටුවකට හසු වෙලා නැව පෙරලිලා නැව කැඩිලා බිඳිලා ගියා, මුහුදුපත් වුණා. බොහොම අමාරුවෙන් ලී කොටයක් අල්ලගෙන පීනගෙන පීනගෙන දවස් ගාණක් පුදුම දුකක් විඳලා ජීවිතේ බේරගත්තා. යන්තම් ගොඩබිමකට එනකොට ඇඳගෙන හිටපු ඇඳුනුත් ගැලවිලා ගිහිල්ලා. සමහර ලාත මුහුදු රළවල ඔබ දකින්න ඇති සුනාමියට හසු වෙච්ච අයගේ සමහර ඒ අයගේ මృత ශරීර. ඒ කාලේ ඔබට මතක ඇති ඇඳගෙන හිටපු ඇඳුම් පවා සියල්ල ගැලවිලා ගිහින් තිබ්බේ බොහෝ දෙනෙක්ගේ. ඒ වගේ මේ පුද්ගලයා ගොඩබිමකට ගොඩ ගහද්දී ඇඳුනුත් නැහැ. බොහොම අමාරුවෙන් අර වැල්ලේ වැතිරිලා මහන්සියට ඉඳලා යන්තම් නැකිට ගත්තා. මහා කැලයක් පේන තෙක් මානික මනුස්ස වාසයක් පේන්නේ නැහැ. කැලේ ඇතුළට ගිහිල්ලා කුසගින්නට මොනවා හරි තියෙන කන්න පුළුවන් ගෙඩියක් කොලයක් කාලා කුස පුරව ගත්තා. කල්පනා කරා ඇඟේ ඇඳුමක් නැහැ දැන්. ගස්වල තියෙන පට්ට වැල් මේවා එකතු කරලා ගස්වල පතුරු වලින් ඇඟ වටේට ඇඳුමක් මේවා වැල් වලින් ඔතලා කොහොම හරි විලි වසා ගන්න ඇඳුමක් හදාගත්තා. දැන් කල්පනා කරා කොහෙන් හරි කැලෙන් එළියකට ගිහිල්ලා මනුස්ස වාසයකට යන්න පුළුවන්. හැබැයි මොන ಜಾති කොහෙද මේ, මොන රටක්ද, මිනිස් වාසයක්ද, සත්තු වැද්ද වගේ මිනිස්සුද, මිනිමස් කන අයද ඉන්නේ, දැක්ක ගම මාව මරාගෙන කයිද දන්නේ නැහැ. බයක් ඇති වුණා. ටික කාලයක් කැලේම ඉන්නවා. කොහොම හරි ගැලවිලා යන්න පාරක් හම්බෙයි කියලා කැලේට වෙලා හැංගි හැංගි හිටියා. කැලේ තියෙන මොනවා හරි කොළ ගෙඩි පළතුරක් ආහාර කරගෙන මහා කැලේ ජීවත් වෙනවා. ඔහොම ඉන්නකොට මේ කැලේට එනව දර කඩන මිනිස්සු, බෙහෙත් හොයන්න සමහර මිනිස්සු කැලේට එනවා. ඒ එන පිරිස දැක්ක මෙහෙම පුද්ගලෙ දරපතුළු ඇඳගෙන
මිනිස්සු වෙනවා දකින්නට කැලේ හැංගෙනවා අමුතු ජාතිය කෙස් රැවුල් වැවිච්ච පිස්සෙක් වගේ මිනිස්සේ මොකද දවස් ගානකින් කෙස් රැවුල් ඉවත් කරගන්න විදිහක් නැහැ කැලේ ඇතුලේ ඉන්නේ සමහරු මේ ආරංචියේ පුද්ගලයව හැංගිලා ඉඳලා බලාගෙන මිනිස්සු ගිහින් ගමේ කතා වුණා බලන්න ධර්මයේ නොදන්න ලෝකේ මිනිස්සු හිතෙන් මවාගෙන ඉන්න චරිත ගැන එක එක්කෙනා හිතන විදිය ඒ අය ගමේ ගිහින් කිව්වා අන්න රහතන් වහන්සේ නමක් ඉන්නවා මේ කැලේ එතකොට සමහරු ඇහුවා උඹලා කොහොමද ඒ රහතන් වහන්සේ නමක්මයි කියලා කියන්නේ ඊට පස්සේ කිව්වා ඒ උත්තමයන් වහන්සේ සියලු ආසාවන් අතහැරලා ඇඳුනුත් අතහැරලා ඉන්නේ කියලා ඇඳුම ගැනවත් ආසාවක් නැහැ දරපතුරු ටිකක් ඔතාගෙන ඉන්නේ කියලා එතකොට සමහරු කිව්වා එහෙනම් හරියටම රහතන් වහන්සේ නමක් වෙන්නේ නැති සියලු දේවල් අතහැරලා ඉන්නේ ඔන්න මිනිස්සු තමන්ගේ නුවණින් අතහැරීම ගැන හිතාගත්ත හැටි සමහරු කිව්වා එහෙනම් අනේ අපි දාන ටිකක් හදාගෙන යන් අනේ අපිට පින් කරගන්න පුළුවන් කියලා ඔන්න පිරිසක් දානි හදාගෙන අර කැළිය ඇතුළට ආවා ඇවිල්ලා කිව්වා මේ පැත්තේ හිටියේ මේ පැත්තේ හිටියේ කියලා ඈතින් ඇවිල්ලා ගලක් උඩ අර වාජන ටික තියලා කෑ ගහලා කිව්වා මේ ආහාර ගෙනාවා ඔබතුමා වෙනුවෙන් ඔබ වහන්සේ වෙනුවෙන් මේවා පිළිගන්න කියලා මිනිස්සු අනේ තියලා ගියා මිනිස්සු යනකම් ඉඳලා ඇවිල්ලා බැලුවා කෑම බීම ව්‍යාපිහාපු කෑම බීම ඉතින් මේවා කාලා කුසත් පිරුණා කාලෙකින් කෑම ටිකක් ලැබුණේ දැන් ඔහුම ආහාරත් එනවා දැන් අර මිනිස්සුන්ට තියෙන බයත් නැති වුණා කැලේ ඉන්නවා මිනිස්සු ඇවිල්ලා ආහාර පූජා කරලා යනවා මිනිස්සු වඳිනවා පුදනවා උත්තමයන් වහන්සේ රහතන් වහන්සේ කියලා වඳිනකොට මෙයාට හිතුණා ඇත්තටම මං රහත්ද දන්නේ දැන් මේ මිනිස්සු ඇවිල්ලා මට කියනවනේ මං රහත් කියලා දානෙත් දෙනවා වඳිනවා රහතන් වහන්සේ කියලානේ මිනිස්සු මට කියන්නේ එහෙනම් මං රහත් වෙන්නේ නැති කියලා හිතුවා අන්න බලන්න මෙලෝ ධර්මයන් නොදැනගෙන දුෂ්ටියකට වැටිච්ච හැටි ඒ සිතුවිල්ල හිතට එනකොටම පෙර සංසාර පිනකට පෙර සසරේ කාශ්‍යප බුද්ධ ශාසනේ එකට භාවනා කරපු පැවිදි වෙලා හිටපු කෙනෙක් කාශ්‍යප බුද්ධ ශාසනේ මේ පෙර වීරිය වඩලා භාවනා කරද්දි තමන් එක්ක එකට භාවනා කරලා මිය ගිහිල්ලා බබලව ඉපදිච්ච බ්‍රහ්ම දේවතාවෙක් හිටියා ඒකිනා ධර්ම අවබෝධය ලැබපු කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා මේ බ්‍රහ්ම දේවතාව නිතර බලනවා කෝ අපේ යාළුවෝ කෝ මිත්‍රයෝ බලනකොට අනේ දැක්ක මෙන්න මගේ මිත්‍රයා මනුස්ස ලෝකෙ ඉපදිලා වෙළඳ නාවිකයෙක් හැටියට නැව්වල ගමන් බිමන් ගිය කෙනෙක් බීෙන් දැන් කැලේක කොලාතු ටිකක් දරපතුරු ටිකක් පටලගෙන රහත් කියලා හිතාගෙන මිනිස්සුන්ගෙන් පුද පූජා පිළිගන්නෝ මෙයාට පිහිට වෙන්න ඕන කියලා අර දේවතාව පෙනී හිටියා දිව්‍ය ස්වරූපයෙන්ම පෙනී හිටියා මේ පුද්ගලයා ඉදිරියේ ඒ වෙලාවේ ඇහුවා ඔබ කවුද කිව්වා බාහිය මං ඔබව දන්නවා මම ඔබේ පෙර ජීවිතේ යාළුවෙක් මිත්‍රේ අපි ඒ කාලේ භාවනා කරපු අය හැබැයි බාහිය ඔබ රහතෙක් නෙමෙයි ඔබ රහත් වෙන මාර්ගයවත් දන්න කෙනෙක් නෙමෙයි ඔබ මිනිස්සු රවට්ටන්න එපා ඒ වෙලාවේ බාහිය බලන්න පෙර පින කියන්නේ බාහිය වැඳගෙන ඇහුවා අනේ දේවතාව ඔබ මට පිහිට වෙන්නමයි මේ මගේ ඉදිරියේ පෙනී හිටියේ ඒ රහතන් වහන්සේලා දැන් ලෝකේ වැඩ ඉන්නවද අනේ මට පාරක් හරි කියන්න කීවා ඉන්නවනම් ඒ වෙලාවේ මේ දේවතාව කීවා පින්වත ඔබ මේ ගොඩබිමකට ඇවිල්ලා තියෙන්නේ මහා පින්වන්ත බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්න භූමියකටයි ඔබ කොහොම හරි නැව මුහුදුපත් වෙලා මේ ගොඩ ගහලා තියෙන්නේ හැබැයි මෙහි ඉඳන් යොදුන් සිය ගානක් දුරයි බොහෝ දුරක් යන්න ඕනේ සවැත් නූර කියලා මේ දඹදිව මැද ප්‍රදේශයේ නගරයක් තියෙනවා අන්නේ නගරයේ ආරාමයක් තියෙනවා ජේතවනාරාමය අන්නේ ආරාමයේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා ඔබ ඒ මාර්ගයේ ගිහිල්ලා ඔබට පෙර පින තියෙනවා ඔබ උන්වහන්සේ හොයාගෙන යන්න කියලා දේවතාව නොපෙනී ගියා අන්න බලන්න දෙවිවරු පිහිට වෙන හැටි පින් ඇති අයට මේ වචනේ කන වැටුණාට පස්සේ
මෙයාගේ නම බාහිය. පුදුම අර කැලේ හිටියේ දුවගෙන දුවගෙන ගියා. ගිහිල්ල ගම්මානයට දුවගෙන කියලා මිනිස්සුන්ගෙන් ඇහු අනේ මට සැවැත්නුවරට යන්න පාර කියන්න. මිනිස්සු කිව මොන සැවැත්නුවරද මෙහෙ ඉඳන් යොදුන් සිය ගාන කොහෙ යන්නද? ඔබ කොහොමද යන්න හදන්නේ? කිව්වා මම කොහොම හරි මේ කකුල් දෙකින් යනවා කිව්වා. පාර අහගෙන මෙන්න මේ පැත්තෙන් යන්න තියෙන්නේ කිව්වා. අනේ දැන් දුවනවා. දුවනවා 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 කකුල් රිදෙනකන් එදා දවසම දුවනවා. කොහේ හරි තියෙන දෙයක් ගහක කොලයක් හරි ගෙඩියක් හරි මොනවා හරි කාලා බීලා ගහක් යට නිදාගන්න උදේ පාන්දර නැගිටලා ආයි දුවනවා. මගතට හම්බෙන මිනිස්සුන්ගේ යන දිසාව පාර අහගන්නවා දුවනවා. ඔහොම සති ගානක් සමට මාස දෙක තුනක් යන්න ඇති මේ ගමනට. යුදුම් ගානක් දුවගෙන 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 ආවේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. මේ තමයි බාහිය දාරුචීරිය. දරපතුරු ඇඳගෙන හිටපු නිසා ඔහුට මිනිස්සු කිව්වා දාරුචීරිය. එදා බුදුරජාණන් වහන්සේ නගරේ පිණ්ඩපාත වැඩම කරපු වෙලාව උදෑසන. උදේ පාන්දරින්ම සැවැත්නුවරට දුවගෙන ආපු බාහිය ජේතවනයට දුවගෙන දුවගෙන ආවා. කෙස් රැවුල් වැවිලා බොහෝ කාලෙකින් කෙස් රැවුල් ඉවත් කරගෙන නැහැ. මුළු ඇඟ පුරාම දූවිලි මාස ගානක් අර පාරවල් දිගේ දුවගෙන ඇවිල්ලා දරපතුරු ඇඳගෙන ඉන්නේ. දැන් ඔබ නිකන් හිතන්න මෙහෙම පුද්ගලයෙක් පාරක දුවනවා ඔබ දැක්කෝ. ඇස් දෙකින් දකින හැමෝම කියයි අන්න පිස්සෙක් ආම් පිස්සෙක් යන ආම් බලාපල්ලකෝ අමුතු ඇඳුමක් ඇඳගත්ත දරපතුරු පටලගත්ත පිස්සෙක් ඔහොමනේ මිනිස්සු කියන්නේ. මෙහෙම කෙනෙක් ජේතවනයේ දුවගෙන දුවගෙන උදේ පාන්දර භික්ෂුන් වහන්සේලා වතාවත් කරනවා මිදුල් අම දෙනවා වතාවත් කරනවා. භික්ෂුන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා වන්දනා කරලා කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද? උන්වහන්සේ කොහෙද ඉන්නේ? මට ඉක්මනට පෙන්වන්න කියලා. පුදුම හදිසියක්. මේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ කවුද? මං බාහිය කියලා. බාහිය එහෙනම් චුට්ටක් ඉවසලා ඉන්න. තථාගතයන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරලා උන්වහන්සේ නගරයට වැඩියා. චුට්ටක් ඔබ විවේකයෙන් වාඩි වෙලා ඉන්න කියෝ මේ පැත්තකින් උන්වහන්සේ වඩිනකම්. ආයිවසුමක් නැහැ. එහෙම්මම නැකිට්ටා නගරේ පැත්තට දිව්වා. දැන් නගරේ පාරක් පාරක් ගානේ දුවනවා දුවනවා වටපිට බලනවා දුවනවා පුදුම කලබලයක්. ඔහොම දුවගෙන ගිහිල්ලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නගරේක පිණ්ඩපාතේ වඩිනකොට ඈතදී ඒ දර්ශනීයම අඳුනගත්තා. මේ නම් ඒ කාන්තේ මර්මන් දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. දුවගෙන ගිහිල්ලා නගරේ මැදම මහා පාරේ මිනිස්සු බලාගෙන ඉන්නවා මේ අමුතු පුද්ගලයේ. දුවගෙන ඇවිල්ලා වැද වැටුණා. ස්වාමීනි මම බාහිය. අනේ මට බණ ටිකක් කියන්න කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ බණ කියන වෙලාවද්ද? උන්වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාත යන වෙලාව මිනිස්සු දාන බෙදනවා. මේ හිටගෙන පිණ්ඩපාත කරනවා පාරේ. ඒ අතරේ දුවගෙන ඇවිල්ලා අර සෙනඟ ගොඩේම දරපතුරු ඇඳගෙන මේ පුද්ගලයා කියනවා අනේ මට බණ ටිකක් කියන්න. අනේ මට බණ ටිකක් කියන්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔහු දිහා බලලා කියනවා බාහිය මේ පිණ්ඩපාත යන වෙලාව බණ කියන වෙලාව නෙමෙයි. බාහිය චුට්ටක් ඉවසලා ඉන්න. තථාගතයන් වහන්සේ ඔබට දහම් දෙසනවා. එතකොට බාහිය කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනුතුරක් වෙයිද කවුද දන්නේ? මගේ ජීවිතේට අනුතුරක් වෙයිද කවුද දන්නේ? මොකද බාහියට තාම මේ බුදුහාමුදුරු කියන්නේ කොහොම කෙනෙක්ද කියලා වැටහීමක් නැහැ තාම. අර බුද්ධ කියන වචනෙට සසර පිනට මේ දුවගෙන ආවේ. උන්වහන්සේගේ ගුණ ගැන උන්වහන්සේ ගැන දන්නේ නැහැ තාම. අනේ ස්වාමීනි ජීවිතේ ගැන විශ්වාස නැහැ. මට ඉක්මනට බණ ටිකක් කියන්න කියලා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාත කරන වෙලාව බණ කියන වෙලාව නෙමෙයි පොඩ්ඩක් ඉවසලා ඉන්න. එතකොට බාහිය ආයෙමත් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් සියලු ධර්මයන් අවබෝධ කරගත්ත කෙනෙක් කියලා මේ මිනිස්සු කියනවා. නමුත් මං තාම අසරණ කෙනෙක්. මම මේ සංසාරේ තාම අසරණ වෙලා ඉන්න කෙනෙක්. මගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. අනේ ඔබ වහන්සේ මට පිහිට වෙන්න මට ඉක්මනට බණ ටිකක් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බාහියට ජීවත් වෙන්න
ආවිෂ තව තියෙනවද? අන්න බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නවා බාහිය මේ මරු විකලෙන් වගේ මේ කියන්නේ. ඔහුට දැනෙනවා ජීවත් වෙන්න තියෙන තව ටික වෙලාවයි. අනතුරක් එනවා පසුපස. පෙර සංසාරික කර්ම විපාකය. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා බාහියට සසර පින තියෙනවා නිවන් දකින්න. ඒ අනතුරට පෙර බාහියට ධර්ම අවබෝධ කරන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙනම කෙටියෙන් බාහියට නිවන් මඟ හකුලවලා කෙටියෙන් දේශනා කරා. බාහිය දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. යමක් දැක්කොත් දැක්ක විතරයි කියලා හිතෙන් අතහරින්නේ දකින දේවල් වල නිමිති සටහන් කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ තැම්පත් කරගෙන ඒවා හිත හිත අකුසල් උපද්දවන්න එපා. ඒක එතනින් අතහරින්න. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් කනට ඇහුනොත් ඇහුණා විතරයි කියලා ඇසීම මාත්‍රෙන් ඒක හිතෙන් අතහරින්න. ඇහිච්ච දේ නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් ඇති වෙන විදිහට ඒක සිහි කර කර කෙලෙස් උපද්දවන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති. යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේවල් එතනින්ම නවත්ත ගන්න. කෙලෙස් ඇති වෙන විදිහට ඒවා සිහි කර කර නිමිති සටහන් මෙනෙහි කරලා මම මෙහෙම රස වින්ද මම මෙහෙම පහස වින්ද කියලා ඒවා මෙනෙහි කර කර කෙලෙස් උපද්දවන්න එපා. ඒ අරමුණ එතනම විදර්ශනා කළ අතහරින්න. විඥානේ විඥානමත්තම් භවිස්සති. යමක් හිතුනොත් හිතුණා විතරයි. ඒ සිතුවිල්ල එතනින් අතහරින්න. බාහිය ඔබ ඔය විදිහට එතනම මේ ඉන්ද්‍රියංගෙන් එන අරමුණු අතහැරියොත් ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ. වෙන තැනකත් නෑ. ඒ අතරත් නෑ. ඔබ පිරිනිවන් පානවා කියෝ. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ ගාථාවකට හකුලෝල කෙටියෙන් පද කීපයකින් නිවන් මගම දේශනා කරා. පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. බාහිය ධන ගහගෙන පාර අයිනෙම මේ කරුණු ටික මෙනෙහි කරන්න පටන් ගත්තා. දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. දැක්කොත් දැක්ක විතරයි. කොහොමද එහෙම හිතෙන් අරමුණු අතහරින්නේ? සුතේ සුත මත්තම් භවිස්සති. ඇහුනොත් ඇහුණා විතරයි. කොහොමද එහෙම කනට ඇහෙන දේවල් එහෙමම අතහරින්නේ? මුතේ මුත මත්තම් භවිස්සති. දැනුනොත් දැනුණා විතරයි කියලා කොහොමද මේ දැනෙන දේවල් අත් දැන් විමසනවා. විමසනකොට පෙර සසරේ භාවනා කරපු පුරුද්ද යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට ප්‍රඥා පාරමිතාව හැටියට සසර වඩපු පින් බලවත් වෙලා බාහිය ඒ මහ පාරෙම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. හැබැයි සුළු වෙලාවයි හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගම කුලප්පු වෙච්ච එළ දෙනක් ඇන්නා. එහෙම මෙතනම ඇදගෙන වැටුණා මිය ගියා. දැන් බලන්න ඔය සිදුවීම ඔබ හිතන්න මේක ඇස් දෙකෙන් දකින අය ඒ වටේ හිටපු නගරේ මිනිස්සු පාරේ හිටපු ඇහෙන් දුටු සාක්කී තියෙන්නේ නැතිනේ ඕන තරම්. ඒ මිනිස්සු හැමෝම දන්නේ දැක්කේ දරපතුරු ඇඳගත්තු මිනිස්සෙක් දුවගෙන ආව බුදුහාමුදුරු ළඟට මේ පිණ්ඩපාත යන මේ අතරේ කලබලෙන් වගේ අනේ මට බණ කියන්න අනේ මට බණ කියන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. උන්වහන්සේ ගාථාවකින් ධර්ම දේශනා කළ බුදුහාමුදුරු වැඩියා. අනේ මේ මිනිස්සයා පාරයිනේ වාඩි වෙලා ඉන්නකොට අර එළ දෙනෙක් ඇවිල්ලා ඇන්න අන්න මිනිහා මැරිලා වැටිලා. ඕකනේ සිදුවීම. ඕක තමයි ඇස් දෙකෙන් දකින්න මිනිස්සු. එදා හවස දම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ හවස් හරුවේ දම්සභා මණ්ඩපයට වැඩම කරපු වෙලාවේ මේ ආරංචිය දැන් දම්සභා මණ්ඩපයේ භික්ෂූන් වහන්සේලාට ඇතුළේ කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ වැඩම කරද්දී මොනවා ගැනද ඔබ වහන්සේලා කතා බස් කර කර හිටියේ? එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද උදෑසන අමුතුම ජාතිය මිනිස්සෙක් කෙස් රැවුල් වවාගත්ත දරපතුරු ඇඳගත්ත කලබලෙන් වගේ දාඩිය පෙරාගෙන මිනිස්සෙක් උදේ පාන්දර දුවගෙන ආවනේ.
බුදුරජාණන් වහන්සේ ඉන්නවද මට බුදුහාමුදුරු මුණ ගැහෙන්න ඕන කියලා. පොඩ්ඩක් ඉන්න කියද්දි මේ මිනිස්සයා පාරදිගේ නගරයට දිව්වා. බුදුරජාණන් වහන්සේ සමග මේ පුද්ගලයා කතා කර කර ඉන්නවා නගරේ මිනිස්සුත් දැකලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අන්නේ පුද්ගලයා එළදෙනක් ඇනලා මහපාරායිනි මැරිලා වැටිලා ඉන්නවලු. කවුද ඒ කියලා ඇහුවා. ඔන්න භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ අහනවා. සියල්ල දකින්නේ බුදුරජාණන් වහන්සේ. ඔබ මම අපි දකින්නේ ඇහෙන් පේන දේවල් ටික විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ වෙන කවුරුත් නෙමෙයි මේ බුද්ධ ශාසනය තුල කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනායි. ඒ තමයි බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. කෙටියෙන් වදාළ ධර්මය ඉක්මනින්ම අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලා අතර උන්වහන්සේ අග්‍රයි. ඉක්මනටම ඔබ වහන්සේලා එතනට යන්න. උන්වහන්සේගේ ශ්‍රී දේහය අරගෙන ඇවිල්ලා ආදාහනය කරවන්න, සෑයක් හදලා ආදාහනය කරවන්න. ඒ ආදාහනයෙන් පසු ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරවන්න. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් අටුවාවල සඳහන් වෙනවා බාහිය දාරුචීරියට සංසාරික වෛර බැඳගත් අමනුස්සේ අර යක්ෂණියට ආවේශ වෙලා ඇන්න කියලා තියෙනවා. දැන් ඒක උනත් දකින්න මිනිස්සු දකින්නේ එළදෙනෙක් ඇන්න කියලානේ. හැබැයි 이르දීෙන් දිවසින් දකින්න කෙනා දකිනවා ඒ එළදෙන වාහකෙක් කරගෙන අමනුස්සේ තමයි මේ යක්ෂණියගෙන් පලිගත්තේ. ඔය ආටානාටි සූත්‍රය සඳහන් වෙනවා ගාවින් වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං කියන. මේ අමනුස්සයෝ ගවයන් වාහන කරගෙන දිසා අනුදිසාවලට ගමන් කරන, කියන්නේ මේ සත්තුන්ගේ ශරීරවලට අමනුස්සය ඇතුල් වෙලා තමන්ගේ අරමුණට අනුව ඒ සතාගේ ශරීරේ වාහනයක් කරගන්න. දැන් ඔබ වාහනික වාඩි වෙලා දක්ෂ රියතුරෙකුට තමන්ට ඕන විදිහට වාහනේ පදවගෙන යන්න පුළුවන්. කාව හරි හප්පන්න ඕන නම් හප්පගෙන යන්නත් පුළුවන්. ඒ වගේ අමනුස්සයෝ සත්තුන්ගේ ශරීර වාහන කරගෙන ගමන් කරනවා. ඒ වගේම තමන්ට පලිගන්න ඕන නම් කෙනෙක්ගෙන් අර එළදෙනකට ආවේශ වෙලා මේ අමනුස්සයා තමයි ඒ පහර දීම කරන්නේ. එතකොට මේක සාමාන්‍ය මිනිස්සු දකින්නේ නැහැ. ඒක දැක්කේ 이르දිය තියන අය. 이르දිමතු මෙන්න මේකයි වෙච්ච සිදුවීම කියලා. එතකොට අපි මේ අමනුස්ස කතාවත් මේ ඔක්කොම නෙමෙයි අපිට වැදගත් දේ බාහ්‍ය දාරුචීරිය. දරපත් දැන් බලන්න රහත් වෙනකොට සිවුරක්වත් ඇඳගෙනද හිටි. උන්වහන්සේ සිවුරු පාත්‍ර දරාගෙන අපි රහතන් වහන්සේ කියපු ගමන් අපේ ඔළුවේ අපේ චිත්‍රය අපි මැවෙන්නේ සිවුරු පාත්‍ර දරාගෙන වැඩ ඉන්න මහරහතන් වහන්සේ නම. හැබැයි උන්වහන්සේට සිවුරක්වත් පොරවන්න ලැබුණේ මහා පාරෙම ඒ බණපදේ අහලා ඒ ධර්මයේ විමසනකොටම හිත කෙලිසුන්ගෙන් මිදෙනවා සමගම අර එළදෙනත් ඇන්න. එහෙම මිය ගියා හිත කෙලිසුන්ගෙන් මිදිලා රහත් වුණා පිරිනිවන් පෑවා. එතකොට බලන්න රහතන් වහන්සේ නමක් හැටියට රහත් වෙලා බොහෝ කාලයක් වැඩ ඉන්නවත් ලැබුණේ නැහැ. පෙර සංසාරික කර්ම විපාකයක් පස්සෙන් ආවා. හැබැයි උන්වහන්සේට පුළුවන් වුණා ඒ විපාකයට පෙර ධර්මයේ මෙනෙහි කරලා සසර ගමන ජය ගන්න. උන්වහන්සේ ජයගත්තා. උන්වහන්සේ රහත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් බලන්න අර ඇස් දෙකෙන් දැකපු පුද්ගලයාගේ රහත් වෙනවා සමගම ධර්මාවබෝධයත් සමග ඒ පුද්ගලයාගේ ශරීරේ කොච්චර උතුම් දෙයක් බවට පත් වුණාද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඉක්මනට යන්න. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනායි. උන්වහන්සේගේ ශ්‍රී දේහේ සිවුර තිබ්බත් නැතත් උන්වහන්සේ රහතන් වහන්සේ නම. ඒ දේහේ අරගෙන ඇවිල්ලා සෑයක් හදලා ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් ඉදි කරත් දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරලා පින් කරගන්න පුළුවන් කියෝ. එතකොට පුද්ගලයෙක්ගේ මේ ශරීරයේ ඒ අස්ති ධාතුන් වහන්සේලා පවා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන පූජනීය දෙයක් බවට පත් වුණේ ධර්මාවබෝධයත් සමග.
ඒ පරිවර්තනය වෙන්නේ ධර්මය තුළින්. ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අවබෝධ වීමත් සමගම ඒ පුද්ගලයා දෙව් මිනිස්සුන්ගේ වන්දනාමාන ලබන උතුම් පුද්ගලයෙක් බවට පත් වුණ. එනිසා පිංගතුනේ මේ ධර්මය අහන්න ලැබීම කියන්නේ මහා පින. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක ධර්මයේ උපමාවලින් සඳහන් කරන තැන්වල සඳහන් වෙනවා නික උපමාවක්. සතරපද ගාථාවකින් ධර්මයේ දේශනා කිරීමේ පින උපමාවකට විස්තර කරනවා. මේ මහා පෘථුවියේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර දක්වාම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවල දානයක් දෙන මහා දානයක් පූජා කරන ඊටත් වඩා ඊළඟට තව කෙනෙක් අපි නිකන් කතාවට කිය මේ උපමා උපමා ගල්පන්න යන්න එපා. මොකද කෙනෙක් හිතන්න පුළුවන් පෘථුවියේ මේක ගෝලාකාරයි නේ, කොහෙද එහා කෙළවර ඉඳන් මෙහා කෙළවරට. මොකද සමහර ආගම්වල එක එක දේවල් තියෙන මේක නිකන් පැතලී කියලා සමහර ආගම්වල උගන්වලා තියෙනවා. සමහර එතකොට මේවා එක පීරිසියක් වගේ කියලා කාලයක් විශ්වාස කරගෙන හිටිය එක එක අදහස්. එතකොට එහෙම දෙයක් නෙමෙයි මේ උපමා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපමාවකට විස්තර කරන කෙනෙක් අහස උසට දා අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර පූජාවක් කරනවා. අපි නිකන් කියමු නිකන් චෛත්‍යයක් වගේ අටපිරිකර කන්දක් ගොඩ ගහලා දහස් ගාණක් අටපිරිකර එකතු කරලා අෂ්ඨ පරිස්කාර පූජා කරනවා. එහෙනම් අපිට පේනවා අටපිරිකර පූජා කරන්නේ කාටද? දුගී මගී යාචකයන්ට, අසරණ මිනිස්සුන්ට අටපිරිකර පූජා කරන්නේ නැහැ. අටපිරිකර පූජා කරන්නේම මහා සංඝරත්නය උදෙසාමයි. එහෙමනම් මහා සංඝයා උදෙසා එවැනි මහා අටපිරිකර පූජාවක් කරනවා. ඒ සියල්ලට වඩා සතරපද ගාථාවකින් ධර්ම දේශනා කිරීමේ පින බලවත් කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි එකාට අහස උසට නෙමෙයි එකාට පිරිකරක් හරි පූජා කරන්න හිත නැමෙන්නේ බණක් අහපු කෙනෙකුට. සතරපද ගාථාවකින් හරි බණක් අහන තෙක් කර්ම කර්මඵල පින්පව් හොඳ නරක පිනේ විපාක ආනිසංස කවුරුවත් දන්නේ නැහැ. පින්වතුනි මේ ලෝකයාම කල්ප සිය ගණන් මහා ගණ අන්ධකාරයෙන් වැහිලා පින්පව් දන්නේ නැහැ, කුසල් අකුසල් දන්නේ නැහැ, හොඳ නරක හරි වැරද්ද මේ කිසි දෙයක් නොදැන මිත්‍යා දෘෂ්ටියෙන් ලෝකෙම වැහිලා යන කල්ප සිය දහස් ගණන් ගෙවිලා යන. අද අපි පුංචි කාලේ ඉඳන් අද අපි යන්තම් හරි දන්නේ මේ බෞද්ධ පවුලක ඉපදිලා, එහෙම නැත්නම් සමහරලාවට පොඩි කාලේ ඉඳන් අහන්න ලැබිලා ඒ බණ පොතපත කියවලා. මෙන්න මේ නිසා අපි දන්නවා වඳින හැටි, වන්දනා කරන හැටි, දානි දෙන හැටි, දාන ආනිසංස, පිරිකර පූජාව කානිසංස, පින්කම් වල ආනිසංස, මේවා අපි අහලා අහලා කාලයක් තිස්සේ දැන් අපේ ජීවිතේ පින්පව් කුසල් අකුසල් හොඳ නරක මේවා දන්නේ බණ අහපු නිසා. අන්නේ බණක් අහපු කෙනෙක් තමයි පින් සලකාගෙන සද්ධාවෙන් දානයක් දෙන්නේ. එක පුද්ගලයෙකුට හරි දානයක් දෙන්නේ පිරිකරක් පූජා කරන්නේ පින් කරන්නේ කුසල් වඩන්නේ බණපදයක් ඇහුවොත් විතරයි. අන්නේ නිසා සියලු දානයන් අතර අග්‍රම දානේ තමයි ධර්ම දානේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර අග්‍රම දානේ බවට පත් වෙන්නේ ධර්ම දානේ. ඒ නිසා පින්වතුනි බණපදයක් අහන්න සලස්සනවා කියන්නේ තව පිරිසකට බණපදයක් අහන්න අවස්ථාව ලබලා දෙනවා කියන්නේ අග්‍රම පිනක්. පින අතර මහා දානමේ පින්කම. බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව තුළ උන්වහන්සේට මොනතරම් මාලිගාවල් හදලා පූජා කරා. 54 කෝටියක් වියදම් කළා තමයි ජේතවනාරාමය හැදුවේ. උන්වහන්සේගේ ගන්ධ කුටිය විතරක් වහල 7කින් යුක්ත සඳුන් ලීයෙන් සකස් කරා කියනවා. සතර දිසාවෙන් හුලං හමනකොට මේ වහල අතරින් අර සඳුන් ලී වලින් ඒ අතරින් එන කුටිය ඇතුළට එන සුවඳ, සඳුන් සුවඳ හැම වෙලාවෙම කොයි දිසාවෙන් හුලං හැමුවත් බුදුරජාණන් වහන්සේගේ
ගන්ධ කුටිය සූඳවත් වෙන නිසා සුගන්ධ කුටිය කියනවා ගඳ කෙලිය කියනවා. ඒ විදිහට තමයි අනාථ පිණ්ඩික සිටුතුමා එදා මහා වියදමක් දරලා මුළු ආරාමේ 54 කෝටියක් වියදම් කරා ජේතවනේ හතර පූජා කරා. රජවරු පළවෙනි ආරාම පූජා වේලුවන ආරාමේ රජුරුවන්ගේ රාජකීය උයන ලැබුණේ. රජුරුවන්ගේ ලස්සනම මල් වවල රජුරුව විනෝද වෙන්න යන අපි සාමාන්‍ය කියන්නේ මේ පාක් එකක් කියලා. ඒ වගේ රාජකීය රජුරුවන්ගේ උයන කුටි සෙනසුන් හදලා පූජා කරේ වේලුවන ආරාමේ හැටියට වේලුවන පූජා. විසාකාව බුදුහාමුදුරන්ට හදලා පූජා කරේ දෙමහල් ප්‍රාසාදයක්. කාමර 1000කින් යුක්ත 27 කෝටියක් වියදම් කරා කියනවා. ඒ ආරාමේ හදලා පූජා කරන බුද්ධ ප්‍රමුඛ සංඝයාට. එතකොට බුදුරජාණන් වහන්සේට මේ ශාසනයේ එවැනි මහා ආරාම පූජාවක් ලැබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ආරාමෙම වෙලා මෙච්චර වටින කුටියක් මට මේක හදලා දුන්නේ මේ පූජා කරේ මම මෙතනම ඉන්න ඕනේ. බුදුහාඳුරන්ගේ අරමුණ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ හිටියත් උන්වහන්සේ ගහක් යට වැඩ හිටියා. ගල්ලෙනක වැඩ හිටියා. උන්වහන්සේගේ අරමුණ හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවල බලනවා කාටද අද මං පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමය කොහෙද ඉන්නේ? පෙර පින් තියන අය බුදුහාඳුරේ අය හොයාගෙන යොදුන් ගණන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. සමහර වෙලාවට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් බුදුහාඳුර මොකද යා හොයාගෙන යන්නේ? හරිනම් එයා එන්න එපා බුදුහාඳුර ළඟට කියලා. සාමාන්‍ය මිනිස්සේ සාමාන්‍ය ලොකු දහම් දැනුමක් නැති කෙනෙක් බුදුහාඳුර ගැන දන්නේ නැති කෙනෙක් එහෙම හිතනවා. එයා හිතනවා බුදුහාඳුර ඉතින් එයාගේ ඉච්ඡර දුරක් ගිහිල්ලා අනේ මේ මිනිස්සු හොයාගෙන හරිනම් එයා එන්න එපා බුදුහාඳුර හොයාගෙන කියලා හිතනවා. බුදුවරු එහෙම හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා බලන්නේ පින් ඇති අය කොහෙද ඉන්නේ? සමහර වෙලාවට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යද්දි ඒ අය ඉන්නේ යම් යම් මිත්‍යා අදහස්වල. බුදුහාඳුරන්ටත් බැනවදිනවා, නිඳා කරනවා, ගරහනවා. ඒත් බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කරන්න බැයි නම් ආදේශනා ප්‍රාතිහාරයෙන් දමනය කරනවා. කෙනෙක්ගේ හිත කියවලා හරි දමනය කරනවා. එහෙමත් බැරි අවස්ථාවල ඉරුදි ප්‍රාතිහාර පාලහරි ඉරුදිවිද ඥානයෙන් උන්වහන්සේ දමනය කරනවා. එනිසයි අනුත්තරෝ පුරිස දම සාරතිය කියයි. පින් ඇති අය හොයාගෙන යුදුන් ගණන් උන්වහන්සේ වැඩිය. හවස්වරුවත් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා කාට දදමම් පිහිට වෙන්. අද හවස්වරුවේ දම්සභා මණ්ඩපේට එන අය අතරින් ධර්මාවබෝධය ලබන්නේ කවුද? අද රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් දකින්නේ කවුද? රාත්‍රී මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් කවුද ධර්මය අවබෝධ කරන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවුරුදු 45ක කාලය තුල පැය දෙකකටත් අඩු කාලයක් සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. සමහර තැන්වල ධර්මයේ සඳහන් වෙනවා යුදුන් ගණන් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ සිරිපතුල් ඉදිමිලා. හැබැයි පිංගතුනි ගල් ඇනිලවත් උල් ඇනිලවත් නෙමෙයි, මතක තියාගන්න. ගමන් වෙහෙස බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබනකොට පොළොවේ තියෙන කුණු රොඩු, ගල් කැබලි, උල් කෑලි ඒ සියල්ල ඉවත් වෙලා පොළොව පිරිසිදු වෙලා සමභාවයට පත් වෙනවා. ඒක ආශ්චර්යයක් බුදු කෙනෙකුට. සුප්පතිට්ඨිත පාද බුදුරජාණන් වහන්සේලාගේ යටිපතුල සමයි. දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ උතුම් සිරිපතුල පොළොවේ තබන්න සූදානම් වෙනකොටම පොළොව පිරිසිදු වෙලා උස්තැන් යටට යනවා, වලවල් උඩට මතුවෙලා පොළොව සම වෙනවා. එතන පිරිසිදු වෙලා හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබලා ඉදිරියට වඩිනකොට ආයමත්
පාදේ ඔසවනවා සමගම අර පොළොව පෙර තිබූ පරිදිම සකස් වෙලා සිරිපා සටහන පොළොවෙන් මැකිලා යනවා. බුදු කෙනෙක් අදිෂ්ඨාන කරලා විශේෂ කාරණයක් මත සිරිපා සටහන පිහිටෙවුවොත් මිසක් බුදු කෙනෙක් වැඩම කරද්දී පොළොවේ සිරිපා සටහන් මැකිලා ආපහු කලින් තිබ්බ විදියට සකස් වෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. මේ මහ පොළොව මත ඇවිදගෙන යන අපා දෙපා සිව්පා බොහෝ පා ඇති කෙලෙස් සහිත සත්වයන්ට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සිරිපා සටහනක් නොපෑගේවා කියන ඒ උතුම් බුද්ධ අධිෂ්ඨානය මහා කරුණාවෙන්මයි අධිෂ්ඨානය කරන්න. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා මහා පරිනිබ්බාන සූත්‍රය. උන්වහන්සේ බොහෝ දුරක් ගෙවාගෙන පිරිනිවන් මංචකයට වැඩම කරද්දී උන්වහන්සේගේ සිරිපතුල් ඉදිමිලා තිබුණා කියන ආනන්ද හාමුදුරුවෝ සිවුරු දෙකක් නමලා ඒ පා දෙක අතරින් තැබුවා කියලා සඳහන් වෙනවා. ඒ තරම් වෙහෙසක් දරාගෙන වෙහෙස නොබලා උන්වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දවසේ පැය දෙකකටත් අඩු කාලයක් සිංහසෙයියාවෙන් සැතපෙන් වැඩ සිටියේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාන තැන දක්වා බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලයේ පුරාම උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ උතුම් ධර්මයේම ලෝකයට දේශනා කරා පිං ඇති අය වෙනුවෙන්. ඒ නිසා ඒ උතුම් ධර්මය අද අපිට අවුරුදු 2500 ගානකට පස්සේ හරි කොහෙන් හරි බණපදයක් ගාථාවක් යන්තම් හරි ධර්ම කාරණා ටිකක් අපිට බුද්ධ වචනයක් ඇහෙනවා. ඒ නිසා අපි කොච්චර වාසනාවන්තද ලෝකේ ඔබ කොහේ හිටියත් ඔබට ඒ උතුම් බණපද ඇහෙනවා. ඒ නිසා පින්වතුනි මේ ඇහෙන ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. නිතර බුදු ගුණ හිතන් සද්ධාව හරි දියුණු කරගන්න. නිතර ධර්මයේ ගුණ මෙනෙහි කරන්. ඒ ධර්මයේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න උත්සාහයක් ගන්න. අතින් අපි ආශිර්වාද කරන ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ අපේ ජීවිත අවසන් වෙයිද. ඒ නිසා අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න. ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.